कल्प सुहास बबल पीरी सिदु मुलु तुम लोवम वंदीना केश दा तुम व्यंज बिना सिरी ते दिन पीरी कदीर देवरद दिवी देवनी कोट सुरा किना किरी वेर महा सैरा दुन्नीति वांदी मिसुर नर नम दिना सकुंवल बुदु सुवेंद हमन बिम पन सलय संबुदु गुन महिमय लोव गुन दे नितर तिरुवन महा गुन बलयत वंदिने मी वेतिर तिरुवन गुन सुव देवा दिवियत नितर आहसंगे बे देव पंबुनुत साधु नद देना हीरु दुटु पिनी से अकुसल सितिं से देना तिलुव तिलक मुनिंदु दहाम सुवद विहि देना गिदर में आद देवर में मिन मट दिसुना देवर में लंग दी मागे पुतु पा युगवादी मी उबहम दिन गे पिंग बार में मुव दुटी मी सुदु अन्हेंदां तेरु वन गुन देसत नेमी आद बन असमु ससरत ए निवन इमी ससरक एतिबीय सत हट दन वन सिउ सस दम नाद लोवट गिना दस पल नैन गुन निपंद वदाल ननवा सेम मुव सतुटु सिना अमरस दायक अंगी रस मुनिवर गुन यत मिहिर दिना साधु साधु मम वंदिमी वंदिमी नीति पुदमिं सिय पात पसंग तना तन्हा गिनी देल निवासिय दूसित यता भूत नैन लोवट गिना संबुदु मुआगिन लोवट गला किये अमानिवां दोरे सेमट दिना नैन वादन माने सिहिलेल करे वो
අරියට මග කී නිබන්ද මනා සාදු සාදු මම වඳිමි වඳිමි නීති සදහම් ගඟුලෙට මිහිර දෙනා තුන් සිත පැහැදෙන කහවත දරමින් අවිචින්න පර පුරෙන්ගෙනා බුදු මග වඩිමින් දහම් දෙසාලන විනය සුතුර අභිදම්ද ගෙනා කුසල ගවේෂී අරියට සඟ ගාන සිහිපත් කරමින් සුවය දෙනා සාදු සාදු මම වඳිමි වඳිමි නීති නිකසල සිතකින් පසඟ තනා සංඝ පිළ නම දීමි පසඟ තනා සාදු සාදු හඬ පැතිරී ගත සිත සනසාමිහිරින් ඔය සුදුවත නහවන්නෙමි සිරිසදහම් අරුණෙල්ලෙන් සැවුම දැහැන් ගත වෙනවා ඇදෙනා මද පවන් පහරින් නිවනේ සුව දැනෙනවා මට මේ පින්කම දුටුවනිතින් විදුලි බුබුලු දිලිසෙනවා සිත් තබමින් සෙනසිල්ලේ මුළු ලෝකය එළිය කරයි පූය සඳින් එක එල්ලේ දැස් මහිම හැඩ කරන්දි මේ සුදුවන් අරුණෙල්ලේ අරබමු අපි මෙතැනින් අද සදහම් සුව මංගල්ලේ සමන්ත චක්ක වාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස් සුනන්තු සංග මොග්ගදං ධම්මස්සවන කාලු අයං බදන්තා ධම්මස්සවන කාලු අයං බදන්තා ධම්මස්සවන කාලු අයං බදන්තාති නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස යෝච පුබ්බේ පමජ්ජිත්වා පච්ඡාසෝ නප්පමජ්ජති යෝ ඉමං ලෝකං පභාසීති අබ්බා මුත්තෝව චන්දිමාති තුම් ලෝකයම සද්ධර්මයේ උතුම් මනුහසින් සනසා නිවා වදාළ
लुबे लोतुरा अमा मैनी बुदु हिमियनी सादर ने देशना कराने टे मटा अवसर लसन वाटीने पिंकामक सिद्ध करने वेलाव अपे दिसना अमर सिंह नोना महात्मिय नदीरा दोडाम गोड़ दियनिय प्रमुख पौले सेम हित मित्रादीन सेलु देना एकतु वेला संविधाने करनु लबन पिंकाम असाध्य वैडवासे करने पूज्य भंडार वेल अमितानंद स्वामी महासेठ निरोगी सुवे प्रार्थना करीम नमिन निय परलोव गिय आयत सह निवसे सिटि निय गिय सुरथल सतुंड पिन अनुमोदन करीम मे पिंकमन सहभागी वे सिटिन सियल्लंटम ससर दुखिन मिदीमट केलवर अमा महा निवन सुवेय सनसीम लबेवा केन प्रार्थनावेन सिदु करनु लबन पिंकम इताम वटिना अरमुनु राशियक कैतुव सिदु करन पिंकम मा संगरातेन आशीर्वाद मुकद मेयतो अपे अमितानंद हांद्रो कियन्ने लंकावे प्रतापवत स्वामी वहन्से करन्न ओय पांसनट गिया ඉතින් ගියාම ඇත්තටම මේ මට හරියට කතා කරගන්නවත් ඕනේ නැහැ මං හාඳුරට බණ ආරාධනා කරන්න ගියාම මේ හාඳුරු කිව්වා උන්වහන්සේ පොතේ ඉඳ තියෙන පොත පෙරළුවා මාස ගානකටවත් ඉඳ නැහැ ඉතින් මං ගියා ආන්දනේ මේ ඉඳ නැහැනේ ඉඳ නැත්තා ඉතින් මං මොකද කරන්නේ කියලා ඒ කාර්යය අපි බණ කියන්නේ ඊනෙකින් අයිතලවත් තිබුණ නැහැ පොඩි හාඳුරු නම ඇබිලිපිටියේ පින්කම් මාලාවක් කළා ඒ පින්කම් මාලාවට වඩම් ගන්න තමයි මම කල්පනා කරේ ආන්දර උදේම ජනප්‍රිය කාලේ ගන්න ඔය නෑන පානේම කරන කාලේ බොහොම ජනප්‍රියටපත් වෙලා ඉලා තිබුණා ගන්න ඉතින් අපි හීනෙකින් වයිතලා තිබුණේ අපිත් ධර්මදේශකයන් වහන්සේලා විදියට ඉදිරියට යන කාලයක් තියෙයි කියලා එදා ඉදලා තිබුණේ බස් එකේ ඇවිල්ලා ඔය තොම්පේ පාසලට ගිහිල්ලා මට මතකයි ආන්දර එළියට එනකම් අපි පුතුවල වාඩි වෙලා හාමුදුරුවෝම දානමක් දෙනවා. තව ගියායත් ඉතියා පිළිකර තියාගෙන වාඩි වෙලා පොඩි පුතුවල දිගට වාඩි වෙලා හාන්දර එළියට ආවම එක එක කෙනා ගිහිල්ලා වැඳලා කතා කරනවා. එක දවසක් තමයි ආන්දර හම්බුනේ. ආන්දර. එනිසා උන්වහන්සේට ආශිර්වාද කරන්න ලැබීම ලෙඩවීම කනගාටුවක්. ලෙඩවීම රෝගී තත්ත්වයට පත්වීම ලෝකේ ධර්මතාවය ඒක අපිට කනගාටුවක්. උන්වහන්සේ රෝගී වීම ගැන නෙමෙයි උන්වහන්සේට සුවය පතන්න ලැබීම සතුටක්. රෝගී වෙච්ච උන්වහන්සේට නිරෝගී සුවය පතන්න ලැබීම වාසනාවක්. ඒ නිසා අපි ඉස්සෙල්ලාම උන්වහන්සේ නිදුක් නිරෝගී වේවා, චිරජීවනයේ සැනසේවා, දීර්ඝායුෂ වේවා කියලා ප්‍රාර්ථනා කරා. කගේ ආදරේ කඨින කාලේ පින්කමක් අපි කරනවා කියලා. කටින කාලෙ පිටකමක් අපි කරන්න ඕන. හාඳුනේ කටිනයක් අපිට කරගන්න බැරි වුණත් කටින නාමයෙන් කටින කාලෙ අපි පිටකම නිකම් පුතු නෙමෙයි. ඈ තමන්ගේ වචනෙට කීකරු පුතු ලැබෙන්න ඕන පිටා. දූල පුතු ලැබෙනකොට නිකම් පුතු නෙමෙයි. වචනෙට කීකරු වෙන්න ඕන. දැසිදස් පහේ මේ සම්පත් ඒවයින් ප්‍රයෝජනෙ ගන්න පුළුවන්. ඒවා තමන්ට කීකරු හරක බාන ඈ අලියැත්තු තමන් ළඟට යනකොට ගණනවනවා එමේ කීකරු දැසිදස් මහීසි කියන්නේ එමයි පිටවලු ඒ නිසා මතක තියාගන්න සක්විති රජ කෙනෙකුට ලේසේ මනුලව සැප සම්පත් ලැබෙනවලු ඊළඟට ඒවා පොරහතුරු ගන්නේ නැ කාවු මීයෝ කාල විනාශ වෙන්නේ සුරක්ෂිත වෙනවයි කියලා කියනවා ඒවා ආරක්ෂා වෙනවයි කියලා කියනවා කටින ආනිසංස ස්වාමීන් වහන්සේලාට ආනිසංස පහක් ලැබෙනවනේ කටින එක ස්වාමීන් වහන්සේලාට ආනිසංස පහක් ලැබෙනවා. කටිනයක් බාරගත් ස්වාමීන් වහන්සේ. ඒ ආනිසංස පහ පෙරලාම ලැබෙනවා දායකයන්ට. එතකොට දැන් මම කටින සිවුරක් බාර අරගෙන ඉන්නේ. කටින සිවුරක් බාරගත් ස්වාමීන් වහන්සේ නමක් මුල් කරගෙන කටිනේ බාරගත් තැන ඉඳලා මාස 5ක් යනකම් කවුරු හරි පුද්ගලිකව හෝ පොදු වේ යම් පින්කමක් කරනවා නම් කල්පනා කරොත් කරිණානි සංසාර ලැබෙනවා. ඒකේ විනේ තියෙන
ප්‍රබල දේශනාවේ තියෙන ප්‍රබල වාසියක් විශේෂ ආනිසංශයක් කටන සිවුරක් බාරගත් ස්වාමීන් වහන්සේ නමක් මුල් කරගෙන ඔය ඇතු යම් පික්කම කටිනේ ඉඳලා මාස 5ක් යනකම් ඒ මොකද අපිට විනී කියලා තියෙනවා පිටදී කටින සිවුර තියාගන්න ඕනේ කියලා අත් ළඟ දැන් මම මේ පෙරවගිනේ කටින සිවුර කටිනේට අම්බුණු සිවුරු තමයි මම සිවුර තමයි මම මේ පෙරවගිනේ කටින සිවුර මම මේ පෙරවගිනේ මේ දවස්වල පෙරවගිනේ කටින සිවුර ඇයි විනී තියෙනවා අපිට පිළ සිද්ධ වෙනවා සා දුකුලක් කියන අවතක් සිද්ධ වෙනවා අවතක් කියලා කියන්නේ මේ මහා බරපතල අකුසලයක් අපාගත වෙන එකක් නෙමෙයි ඇවැත් සිද්දන ඇවැත් කියන ඒවා දෙසලා නිවැරදි කරන්න පුළුවන්. සිල්වත් ස්වාමීන් වහන්සේ නමක් ළඟට ගිහිල්ලා නිවැරදි කරන්න පුළුවන් කියලා. කටින සිවුර අත්පස්සේ තියාගෙන ඉන්න ඕන. අතේ ගෑවෙන දුරි. පෙරවන්නේ නැත්තම් ඇඳේ කොනකින් හරි තියන් ඉන්න ඕන. දවස් 7කට එහා සිවුරෙන් ඈත් වෙලා ඉන්න බෑ. කටින සිවුරේ. ඒක විශේෂ ආනිසංශයක්. කටිනේ පූජා කරපු දායකයන්ට පින් සිද්දන දැන් බලන්න මම මේ දිගේම බල කියන්නේ මේ කටින සිවුර පෙරවගේ. ඊළඟට ධර්මයේ වටින්නේ ඇයි? පින්වත්නි ලෝකේ තිබිලා තියෙනවා ධර්මය පවතින්නේ නැති යුග. හැමෝටම බණ අහන්නත් බෑ. හැමෝටම බණ අහලා ඉවසන්නත් බෑ. හැමෝටම බණ අහලා හැදෙන්නත් බෑ. දැන් බුදුහාඳුරු බණ කියන ක්‍රම ටිකක් තියෙනවානේ පුතා. අමපචි බුදුහාඳුරු බණ කියන්නේ මොකද? දාන කතා. එහෙම බණ කියන්නේ පුතා. ඈ දාන කතා, සීල කතා, සග්ග කතා. ඔන්න දැන් කිව්වනේ කතා තුනක් කිව්වා. මොනවද? දාන ගැන කිව්වා, සීල ගැන කිව්වා. ඒකෙන් ලැබෙන ස්වර්ගය ගැන, දිව්‍ය ලෝකය ගැන කියනකොට ඩායෙන් ඇත්තන්ට පොඩි ආසාවක් ඇති වෙනවා. අප්පා දිව්‍ය ලෝකය කියලා පොඩි එකක් ඇති වෙනවා. එතකොට මොකද්ද කියන්නේ? එතකොට බුදුහාමුදුරෝ දේශනා කරනවා මොකද්ද කම්මානම් පලං විපාක. එතකොට බුදුහාමුදුරෝ දේශනා කරන්න ගන්නවා රූප වේදනා සංඥා සංකාර විඥානවල ආදීනව. කර්මයේ ප්‍රතිඵල කියන්න ගන්නවා. අර දාන කතා, සීල කතා, සංඝ කතා සර්ගේ ළඟට යනකොට සමහරක් දායකයන්ට පොඩි ආසාවක් ඇති වෙන්න පුළුවන් දිව්‍ය රෝගේ පැත්තේ යන්න. බබලෝ යන්න. ආන් එතකොට බුදුහාමුදුරෝ කියන්න පටන් ගන්නවා මොකද්ද? කර්මයේ ආදීනව ඊළඟ එක තමයි මොකද්ද? ප්‍රිය විප්පයෝගය ගැන. ඊළඟ එක තමයි බුදුහාඳුරෝ දේශනා කරන්න ගන්නවා මොකද්ද? ඇස කන නාසය දිව ශරීරේ මනස මේ පසිදුරන්ගේ අනිත්‍ය බව. ඊළඟට බුදුහාඳුරෝ දේශනා කරනවා චතුරාර්ය සත්‍ය ධර්මය. චතුරාර්ය ඕම ඕම තමයි බුදුහාඳුරෝ බණ කියන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනා කරන්න ගියාම ඒ හැකියාව අපිට නැහැ. බුදුහාඳුරු බණ කියන්න ගියාම පින්වත්නි දන්නවද 1000ක් ඉන්නවනම් 100ක් ඉන්නවනම් උන්වහන්සේ 1000 100ගේ හිටියා බලන්න පුළුවන් අපූර්ව නුවණක් බුදුහාඳුරට. ඒ 1000 දිහා බුදුහාඳුරු බලනවා. ඒ 100 දිහා බුදුහාඳුරු බලනවා. බලලා උන්වහන්සේ බලනවාද මොකද්ද දන්නවද බලන්නේ? අද කවුද මේ පිරිස අතරේ ධර්මාවබෝධය කරගන්නේ කියලා උන්වහන්සේ බලනවා. උන්වහන්සේ බලනවා කී දෙනෙකුට මේ අතරින් ධර්මාවබෝධය කරගන්න පුළුවන්. ආමේ ඉත්තික දැකලා බුදුහාඳුරෝ මාත්‍රකාවට අනුව බණ කියන පටන් ගන්නවා. එතකොට මොකද? අර ධර්මාවබෝධය කරගන්න පිරිසට වැටෙන්න ගන්නවලු මේ බුදුහාඳුරෝ මා ගැන කියන්නේ මගේ හිතට කතා කරන්. හරියට කියනවා දොරකට තට්ටු කරලා කතා කරනවා වගේ. හිතට තට්ටු කරනවා. ඈ දැන් ගෙදරක දොරට තට්ටු කරාම ගෙදර අය දන්නවා අපේ ගෙදරට තමයි මේ කතා කරන්නේ. දොරට තට්ටු කරනවා.
බුදුහාඳුරු කියන වචන වලින් දැනෙන්න පටන් ගන්නවා මොකද්ද මේ කතා කරන්නේ මගේ හිතටයි කියලා හරියට දොරට තට්ටු කරනවා වගේ එතකොට අර පිරිස මොකද වෙන්නේ බුදුරජාණන් වහන්සේ ධර්ම දේශනාව අවසන් කරන ධර්ම අවබෝධ කරගන්න සමහර වෙලාවට ලංකාවේ තිබිලා තියෙන ඉතිහාසයේ යුග දැන් බලන්න අද කොයිතරම් ලේසිද ඔය ඇත්තන්න මේ අවුරුදු 20ක් වාගේ කාලය තුල නේද දැන් මේ ජාන්ගම දුරකතන ඇවිල්ලා දිනවා තාක්ෂණේ ඇවිල්ලා දිනවා ඈ දැන් බණ අහනවනම් ඔය ඇත්තන්න මම වුණත් දවසට බණක් දෙකක් අහන ඔය ඇත්ත විශ්වාස කරන්න පුළුවන් නම් දැනුත් මම කොණ්ඩේ කැපුවේ ගලිගමී හාමුදුරන්ගේ බණක් අහනවා ගලිගම මමත් බණ අහනවා ඔය ඇතුළේ තරන්නේ ඈ ඔය ඇතුළේ හැමදාම මම බාත්รูම් එකට යන්නේ ෆෝන් එක අරගෙන ඒක මට සාහනයක් මම ෆෝන් එක අරගෙන ගිහිල්ලා කොණ්ඩේ කපන තැන කණ්ණාඩි මේසෙ උඩින් තියෙනවා මම මට ආන්න ඕනේ කියලා ඉතන එකක් මම ගන්නවා අරගෙන මාත් පුතාව පින්කම් වල ප්‍රතිපල කාර්මයේ කියලා යවන ලිස්ට් එකක් එනවා ඒක මට ඉතුරු එකට මේව ඇඟිල්ලෙන් ඔබනවා ඔබල මෙහෙම තියෙනවා තියෙනවා මං කොණ්ඩේ කපන එතකොට මොකද වෙන මොකවත් අවධානයක් නැහැ මගේ කන් දෙකෙන් මනසට යන්න පටන් ගන්නවා කර්මය ගැන දානි ගැන ඈ මගේ කන් දෙක ඊළඟට ඉතුරු ටික නාන්න ගියාම සවර ගැටි ගියාම එතනින් මෙහා පැත්තේ වතුර වැඩෙන්නේ නැති වෙන්න තියෙනවා ඒ කාර්යය කියන එක තියලා නානවා එතකොට අන්න අර ගැහෙනවා ඉතින් බලන්නකෝ අද කොයිතරම් ලේසිද නේ කොයිතරම් මේ අවුරුදු මේ විශ්ව කාගේ දායකම මෙහා පැත්තේ මෙහෙම තියෙන දාක්ෂණි ඔයත් දන්නවද ලංකාවේ සමහර කාල ඒ කියන්නේ දැන් අද අපි ගත්තම් පින්කම් කරන අසිරිමත් මහා පින්කම් කරනවා ඔයත් දන්නවද පින්වත්නි ලංකාවේ තිබිලා තියෙන ඔය සීතාවක යුගයට වගේ එන සීතාවක රාජසිංහ කියන්නේ අපි නේද සීතාවක යුගයට වගේ එනකොට අවුරුදු 350 250 400ක් විතර තිබිලා තියෙනවා සීතාවක රාජසිංහගේ කාලේ ආන්ද්‍ර හොය හොය බෙල්ල ගැපුවා. දන්නවද? ඈ ස්වාමීන් වහන්සේලා ඔය කාපාට ඇඳන් ඉඳපයි බෙල්ල ගැපුවා. ඒ නිසා තමයි ගණින්නාන්සලා බිය වුණේ. ඒ කියන්නේ සුදු ඇඳලා රෙදිපටියක් විතරක් අතේ ගැට ගහන් හිටියා. නිකම් මරුන් ගන්නවද සිවුරක් ඇඳන් හිටියා. රයිතුමා අනගලා දාස් ගාන කාන්දු ඝාතනය කළා. ඔව්. ඒ අතරේ දුසිල්වත් ඇත්තොත් ඝාතනය කළා සිල්වත් අයත් ඝාතනය කළා සිල්වත් අයත් ඝාතනය කළා දාස් ගාන කාඳුරු මැරුවා අපවත් කළා බෙලි කැපුවා ස්වාමීන් වහන්සේලා බණ පොත්පත් අරගෙන ගිහලා බිත්ති වලට තියලා මැණික යාලලු ආරක්ෂා කරේ ත්‍රිපිටකේ ධාතු කරණු ගිහිල්ලා බිත්ති වලට තියලා මැණික යාලලු ආරක්ෂා කරේ ලංකාවේ ආක්‍රමණ ටිකක් තියෙනවානේ ධනේ මාර පිළේ මාර දාඩිය පීඩිය ඔම දිනවනේ ආක්‍රමණ ටික ලංකා නේ කැලණි විහාරය වැද්ද දන්නවද 24000ක යුද බට පිරිසක් ඇවිල්ලා කැලණි විහාරේ සමදනා කරලා ඉන්නට දැන් බනහන ඔයත් මේවත් දැනගන්නවා ඈ 24000ක පිරිසක් අරන් ඇවිල්ලා කැලණි පන්සල බිමට සමදනා කරලා ඉතිහාසයේම යුග තියෙනවා දැන් අපි රුවන්වැලිසෑය වන්දනා කරනවාද 1867 වෙනකොට අවුරුදු 300ක් 250ක් විතර වෙනකම් රුවන්වැලි සෑයක් තිබුණේ නැහැ. ඔයත් ඔයලා බලන්න. 1867 තමයි රුවන්වැලි සෑය හොයාගන්නේ ගස් පැල වෙලා පස් කන්දකට වැහිලා කැලේ යට මිනිස් පුළුටක් නැහැ. කවුරුවත් හිටියේ නැහැ රුවන්වැලි සෑය වටේ කප්පුරුක් පලන් දාන්න. නෙළුම් මල් පූජා කරන්න කවුරුවත් හිටියේ නැහැ කැලේ වන සත්තු තමයි රැකලා තියෙන්නේ නොපෙනෙන දේවතාවු තමයි රුවන්වැලි සෑය රැකලා තියෙන්නේ ඇයි ඒ පින්වත්නි විවිධ ආක්‍රමණ නිසා ආක්‍රමණිකයෝ මොකද කළේ අනුරාධපුර පොළොන්නරුවට ගිහලා මිනිස්සුන්ගේ අත් කැපුවල් විශාල සේනා ගෙනිහිල්ලා බේර විහාර කැඩුවලු මිනිස්සු යන්න පටන් ගත්තා කියනවා ලංකා ඉතිහාසය කියනකොට කියනවා මූදු බඩට ගියාලු මිනිස්සු රට මැද ඇතහැරලා මූදු බඩට ගියාලු දලදා වංශය ආරක්ෂා කරගන්න කොයි තරම් අමාරු වුණාද ඈ
පැමිණිත්‍යා වගේ සාගත ඇවිල්ලා භික්ෂුණී ශාසනේ නැත්තටම නැති වුණා. ඈ ධර්මයේ ආන්න නැති කාල ඕන තරම් දීලා දෙනවා අපි මේ ඉතිහාසේ මේවා දන්නේ නැති නිසා. ඕන ප්‍රශ්නයකට විසඳුම දෙනවා පින්වත්නි. මම දැක්ක පෞගිය දවසක ත්‍රිවිල රේක ගහලා තියෙනවා පිටිපස්සේ ඕන ප්‍රශ්නයක් විසඳන්න පුළුවන් දරා ගන්න පුළුවන් නම් කියලා. හරි ඇත්ත කතාවක්. ඕන ප්‍රශ්නයකට විසඳුම දෙනවා දරා ගැනීමත් එක්ක. අපිට කොච්චර දරන් ඉන්න පුළුවන්ද ඒ තරමට එතන විසඳුම තියෙනවා. ඔයත් දන්නවද ඕන ප්‍රශ්නයක් විසඳන්න පුළුවන් බණ නෑ කියනවා. සමහර කෙනෙක්ගේ අමෝණක් බණ දාහඳු නේ කියයි. නෑ පින්වත්නි. ඔයත් අහලා බලන්නකො. වෙලා තියෙන්නේ කරන්න දෙයකනේ. ඈ ඕනෑම ප්‍රශ්නයකට විසඳුම දෙනවා බණ පොතක් කියවන්න. කාලයට ඉඩ දෙන්න. ධර්මය මොකවත් දෙන්නේ දවසට එක බණ ගානේ අහන්න. දවසට එක බණ ගානේ අහලා බලන්න ජීවිතේ කොච්චර හැදෙනවද? කොච්චර දේවල් ඉගෙන ගන්න තියෙනවද? අලුත් දේවල් නොදන්න දේවල් ජීවිතේ ගැන දේවල්. ඈ දවසට එක බණ ගානේ අහලා බලන්න ධර්මය කොච්චර වටිනවද කියලා ඔබට දවසක තේරෙයි. මම නම් කරන්න පිටවත් මනස වියවුල් වෙන ඕනෑම වෙලාවක කාමරේට යනවා. දුරගතනේ හරි එහෙම නැත්නම් ඔය තාක්ෂණික මෙවලමක් ගන්නවා. පොතක් කියන්න වෙලාවක් නැත්නම් බණක් දානවා. දාලා මොකද කරන්නේ? කොලයක් ගන්නවා. අරගෙන ඒ බණ අහලා දිනනවා. ඒක කියන කාරණා මට ඕන දේවල් මම ලියනවා. බැලුවා පස්සේ පොතක් කියෙව්වා වගේ අඳුන. අර ටික හොඳට ඔළුවට කා වැදිනා. තමන්ගේ ප්‍රශ්නෙට උත්තරේ එතනම තියෙනවා. කීපයක් අහනකොට ඈ අඩුම තරමේ දවසට බණ දෙක තුනක් අහන්න දරුවන්ට පුරුදු කරන්න. ඔයත් දන්නේ ධර්මයෙන් වෙන සේවේ කොච්චරද කියලා. ඔයත් හිතනවාද බණ ටිකක් අහන්න නොදින්නම් මිනිස්සුන්ට කොහොම වෙන්න පුළුවන්ද? පිස්සු වාගේ වෙන්න දෙපා. විසඳුමක් නැති මිනිස්සු මෙන්ටලි අප්සට් මානසික ආතති නේද? එකට එක මරා ගන්න ලේ දකින්න මිනිස්සු කොයිතරම් වෙන්න තිබුණාද? තව කෙනෙකුට තව කෙනෙක් පෙන්නන්න බැරි වෙන මිනිස්සු ඕනතරම් බිහි වෙන්න තිබුණා. ඒසා සසරී සිත වඩන්න පුළුවන් නම් සසරී සිත වඩන්න ඕන. භාවනා කරලා නිවන් සුව සාක්ෂාත් කරගන්න පුළුවන්. තව ක්‍රමයක් තියෙනවා සංසාරේ හිත වඩන්න ඕන. සසරී හිත වඩනවායි කියන එකට උදාහරණේ තමයි සරියුත් මුගලන් දෙදෙනා වාසේ බලන්න. සරියුත් ආඳුරු අස්සජි ආඳුරක් නේද උපදිස්ස කෝලිතනේ. අස්සජි ආඳුරගේ ගාථා පිළි දෙකක් අහලා සෝවාන් වුණා. වාඩි වෙලා නිවි යන ඉල්ල පැය ගණන් බණ ඇවි නැහැ. හම්බ වුණාට පස්සේ ගාථා පිළි දෙකයි කිව්වේ නේද? ඒ ගාථා පිළි දෙක අහලා සෝවාන් වුණා. මුගලන් ආඳුරු කෝලිත කෝලිත පැය ගණන් බණ ඇවද? කෝලිත බණ ඇහිවේ කාගෙද? උපදිස්සගේ යාළුවා. බලන්නකො ධර්මයේ වටිනාකම. හිත වඩලා තිබුණා නම් අවබෝධ වෙන්නේ නැහැ. සසරේ පුරුද්ද තිබ්බා. නේ? හාඳුරු නමකගෙන් නෙමෙයි කෝලිත බණ ඇහුවේ. මුගලන් ආඳුරු. යාළුවාගෙන් දෙන්න මාරවල් දෙකක ගියානේ ධර්මයේ ඔයාලේ. උපතිස්සට ධර්මයේ හම්බ වුණා. යාළුවා කෝලිතව ඔයාගෙන ගියා. මුගලන් ආඳුරු. ගේල ඉගෙන ගත්තු දේ කිව්වා. එතනින් සෝවාන් වුණා. ඊළඟට ඔයාලා දන්නවද? සරියුත් හාඳුරු මහරහත් තුන හැටි. සරියුත් ආඳුරු මහරහත් තුනේ වාඩි වෙලා පැය ගණන් බණ අහලවත් උන්වහන්සේට කියන බණක් අහලවත් නෙමෙයි. උපතිස්ස ගිහි ගෙදර දාලා ගියාට පස්සේ සාරි බැමිණිගේ පුතාට නේ මුළු ගෙදර ඔක්කොම මානුණානේ. රේවතනේ අන්තිම කෙනා කදිර වනේ රේවතනේ මතකයි නේද? රේවත ආඳුරු. රේවත ආඳුරු කසාදෙට බයි පැනලා ගිහිල්ලා කදිර වනේ කියලා තැලේ මැද මා වනයක් දරුණු වනයක්. ඒ වනේ තමයි පැවිදි වෙලා හිටියේ. ඒකයි රේවත ආඳුරන්නේ කිව්වේ කදිර වනේ රේවත කියලා. රේවත ආඳුරු බාලයා පවුලි. සරියුත් ආඳුරගේ. සරියුත් ආඳුරු වැඩිමහල්. සරියුත් ආඳුරු හොයාගෙන එනවා. දැන් ගෙදර තරුණයා ගීගේ කලකිරিলা ගෙදරින් ගියාට පස්සේ මාමා කෙනෙක් එනවා සරියුත් ආඳුරු හොයාගෙන. ඇවිල්ලා පින්වත්නි බුදුහාඳුරු කිච්චකෝට පර්වතේ කිචුකුළු පහුවේ සූකර කතලෙනේ වැඩ ඉන්න වෙලාවේ සරියුත් ආඳුරු බුදුහාඳුරන්ට පවන් සලසලා ඉන්නවා. මෙහෙම සෝවන් වෙලා
මහරාත්තරනේ පවන් සලසල ඉන්නවා දැන් මාම ආවා උපතිස්සව හොයාගෙන එතකොට දැන් පැවිදි වෙලා උපතිස්ස ආන්දරෝනේ පැවිදි වෙලා හැබැයි මාමත් ටිකක් ධර්මයට ලැබි කෙනෙක් සංසාරේ පුරුද්දක් තියෙන කෙනෙක් බුදුහාඳුරු මාමව වාඩි කරලා බණ කියන මාමට තමන්ගේ මාම කියන්නේ අම්මගේ මල්ලිනේ මාමට කියන බණ අහලා තමයි සරිතාඳුරු මාරාත් උනේ සරිතාඳුරට කියන බණක් අහලා නෙමෙයි බුදුහාඳුරන්ට පවන් සලසල ඉන්නකොට ඊළඟට චුල්ලපන්තක ආඳුරු මතකයි නේද චුල්ලපන්තක ආඳුරු පෙර ආත්ම භාවයේ රජ කෙනෙක් රාජකෙනේ ස්වාමීන් වහන්සේ නමක් වුණත් ගිහියත් වුණත් පිළිසිදුව ඉන්න ඕන. දැන් ස්වාමීන් වහන්සේලාත් ඉන්න හඩු ගත ගන්න. මම ඔය සමහර පන්සල් වල බණවලට ගියා මහා ආඳුරගේ ළඟින් යන්න බෑ ගතයි. ඉතින් මම සමහර ලොකු ආඳුරුන්ගෙන් නම් අහනවා අනේ ලොකු ආඳුනේ දායකයෝ සබන් දෙනවානේ ටිකක් ගහලා නාන්නකො කියලා මං කියනවා. සිවුරු බාගෙට හොදලා බාගෙට වේලෙන්න දාලා පුස් ගතයි. එහෙම ස්වාමීන් වහන්සේලාට සිවුරු ටිකක් එහෙම හොදලා දෙන්න කමක් නෑ. පෞසිද්ද වෙන්නේ එම පෞසිද්ද නාන කඩේ සිවුරු කඩේ කාට එන ගන්න එපා ඌ සිවුරුට නැගලත් ඉන්න වාඩියලත් ඉන්න තමයි මම එක සිවුරු කඩේක දැක්කා උඩ රාත්‍රියේ සිවුරු ගන්න අනිත් සිවුරු ටිකට අඩිය දීලා නැගලා උට එන ගන්න එපා එන නේද ඒ නිසා උපාසක අම්මලා උපාසක තාත්තලා මහත්තුරු රෝගී භික්ෂුවක් දැක්කම එම පෞසිද්ද වෙන්නේ බුද්ධ ජීවරේ ඈ බුද්ධ කාලේ හිම උපාසකම්මල ඉඳලා තියෙනවා උපාසක තාත්තලා ඉඳලා තියෙනවා සිව්පස්යෙන් උපස්ථාන කරපු පන්සලට ගියා පන්සල හැමදලා ඔය ආරණ්‍ය වාසී ස්වාමීන් වහන්සේලාට එන්න දායකයෙක් ඉන්නවා ගිහිල්ලා දවස් ගණන් ගිහිල්ලා ගිලම්පස හදලා සිවුරු හොදලා දීලා පඩු ගියපු සිවුරු වල පඩු පොවලා දීලා එහෙම උදව් කරන ස්වාමීන් වහන්සේලා එහෙම තියෙනවා ඉතින් මම කියන්න හැදුවේ මොකද්ද දැන් මම අපේ පොඩි ආඳුරු නමක් වුණත් මම කියන්නේ පිරිසිදුවේ ඉන්න පොඩි ආඳුරු දත් මදින්න මම බණකට එනවා නම් කවදාවත් මොන්න ලෙඩ තිබ්බත් නාන්න නැතුව බණකට එන්නේ නැහැ. මං කියන්නේ මොකද්ද? මිනිස්සෙකුට කකුල් දෙක අල්ලලා කකුල් දෙක නාවන්න පුළුවන් වෙනවා. හරක් බලලා වාගේ එන්න බෑ. මඩ ගාගෙන ඈ එන්න බෑ. ඉතින් කකුල නාවන කෙනා නිකන් ගැටෙන් ගැටෙන් වාගේ මෙහෙම අල්ලලා වතුර දානවා නම් මං කියනවා පුතා මමත් හොඳට සබන් දාලා ඕදන් ආවේ බය නැතුව වතුර දාලා ඕදන්න කියලා. එහෙම කියනවා. මම මේ මොකද්ද කියන්නේ? ගිහි උනත් පැවිදි උනත් පිරිසිදුකම වටිනවා අම්මලා. පිරිසිදුවේ ඉන්නවා. ඇලෙන්න ගැටෙන්න නෙමෙයි. නාන කරලා දත ටිකට මැදලා හොඳට පිරිසිදු ඇඳුමක් ඇඳලා කරලා සෝත ගන්න ඉතියට ගමක් නැහැ. අනිත් කෙනෙකුට ප්‍රියමයා ප්‍රියමනාප වෙන්න ලස්සනට ඉතියට ගමක් නැහැ. කොණ්ඩ කබල, රැවුල් කබල නේද? බත් කනකොට රැවුල කටේ සමහර මිනිසුන්ගේ. දැන් ඔය කඩෙන් එම දෙයකක් එම ගන්න ගියා මේ ළඟදී බරකට ගිහින් ඇවිල්ලා එනවා. එන ගමන් මගේ ඔළුව කපිනවා බේත් පෙති අකුල බීලා 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 සෙම ඉතින් මේ ඔළුව කපිනවා මං ගොල්ලන්ට ගියා තේ එකක් ඔන්න නවත්තාන් කියලා කඩයක් ලඟම මමත් ඉතින් ගියා ඊළඟ වාඩි වුණා පොඩි කඩයක් පොඩි මිනිහා ගොඩ නගන්න ඕන කියලා පොඩි එකට ගොඩ වුණා අනේ ගොඩ වුණා මූණ පුරාම රැවුල රැවුල කටි බුලත් අපේ ගුම් දාගෙන ඒ පරිවට අක්කට මම ආනෙවට අරගත් අක්කේ තියාගෙන උත්තර දෙනවා තේ අදනවා මේ මෑන්ද දාලා තේකින් මට පේනවා එයා පැත්ත මේම බැලුවා වතුර එක වාගේ අර පැත්ත පේනවා දැන් මට තේ ඕන්නේ ඈ ඒ මදිවාට මේච්චර විතර නීත අඩියෙන් දුව පිටන්න බඩ ගාලා පෙරරගෙන මං කොල්ලන්ට කිව්වා දීපන් තල්ලි තේ ඕන්නේ යම ඕම ඔළුව ගැක්කුම තිබිච්චාවේ අරමිනි අපෙන් ගන්න අයිගුරු දාන්නද කියලා අපි කිව්වා ඉගුරුත් එපා තේත් එපා ඔන්න සල්ලි මේතුට අපි අරම කිව්වා ඕම පිරිසිදු කමක් නැහැ කෑම පිරිසිදු නැහැ මිනිහා පිරිසිදු නැහැ ඒකනේ අපි පිරිසුදු වෙලා තියෙන්නේ දැන් කෑම කඩ තියෙනවා කොත්තු 100ක විතර ඒවා ඔහුගේ ඇඟේ තියෙනවා ඉතින් කොහමද කොත්තු කන්නේ රයිස් 100ක විතර ඒවා මිනිහාගේ ඇඟේ තියෙනවා ඉතින් කොහමද රයිස් කන්නේ නේ රොටි දාන මිනිහා දැක්කද අර පහුගිය දවස් තුන රොටි මෙහෙම ගිහිල්ලා තියලත් වඩවනවා මෙහෙම ඉතින් රොටි ගන්න කොහමද අපින්නද පිරිසිදු කමක් නැහැ ඉතින් දියුණු වෙන්නේ නැහැ මිනිස්සු මම ඒක නෙමෙයි කියන්නේ ඇයි පිරිසිදු කම චුල්ලපන්තක හාඳුරු පෙර ආත්ම භාවික රජ කෙනෙක් අරි පිරිසිදුළු මේ රජා රජවරු තියනනි දැන් ඔය ප්‍රින්සිපල් ළයි මේ තෙල් වේදා වාගේ තෙල් ගාගෙන ඇඟි දැලි ගාගෙන මේ අර කළු ගෑල් අත ගාපුවා මේ නෑගේ පිට දාගෙන
නේද මේම තෙල් බේරෙනවා මේම ඔය මේම මිනිස්සු ඉන්නවා දැන් ඔය වෙද මාත්‍රුවේම ඉන්නේ නේද වෙද මාත්‍රය නම් ගමන් නැහැ තෙල් බේත් එක්ක නින්නේ නේද වෙද මාත්‍රු මුළු ඇගේම තෙල් තෙල් ගන්න තෙල් සාතු කරන ඇගේම පිය දානවා නේද සමහර අම්මලා තියෙන කුස්සියේ ලියලා අත පිය දානවා සායෙ එහෙම අම්මලා ඉන්නවා වෙදි කෑල්ල කීපිට තියාගන්න ඉතින් ගන්ධස් කාර්යම යනකොට ලූණු ගඳයි පරිමිච්ච ගඳයි සුදුළු උණු ගඳයි ඈ හොදි ගඳයි ඔම ඇයි ඇගේ පිය දා ගන්නවා නේද වෙදි කෑල්ල තියාගන්න ඇත්තේ